සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ සුන්දරත්වයේ තුල මිනිසයා ජීවත් වෙද්දී මිනිසයාගේ ජීවිතයට අසාර්ථකත්වයේ සාර්ථකත්වයේ දියුණුව පරාජය ඇදවැටීම ප්‍රසිද්ධ වීම අප්‍රසිද්ධ වීම කියන මේ කරුණු කාරණා ඔක්කොම මේ පුලෝතරයේ තුල මේ පුද්ගලයාගේ ජීවිතයට බද්ධ වෙන්න සම්බන්ධ වෙන්න වටපිටාවක් හදන්න පටන් ගන්නවා. එතකොට මේ මනස මට්ටම තුල ඔබට මට බාරයි මෙවැනි තර්ජන ගර්ජන ප්‍රශ්න තියෙන ලෝකයක් තුල විජයග්‍රාහී ලෙස ජීවත් වෙන්නේ කොහොමද කියලා. හැබැයි මේ විජයග්‍රාහී ලෙස ජීවත් වෙන්න නම් මිනිස්සෙකුට ඒ මිනිස්යාගාය තියෙන්නට ඕනේ අදිෂ්ඨානශීලී භාවය. අදිෂ්ඨාන ශක්තියක් තියෙන්නට ඕනේ. ඒක බලයක්. අම්මේ තාත්තේ දෙන්නේ. මොනතරම් ප්‍රශ්න බාධක කම්කටොළු ආවත් මං කිසිම දවසක මං යන මේ ජර්නි එක මගේ ගමන මම අතහරින්නේ නැහැ කියන ආත්ම විශ්වාසයක් ආත්ම ශක්තියක් සහ ආත්ම අභිනන්දනයක් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඒ මිනිස්සු විතරයි අද ජීවිතේ ජය අරගෙන තියෙන්නේ. ඒ අය තමයි අද ආදර්ශමත් ජීවිතයක් ගත කරලා තියෙන්නේ. ඒ අය තමයි ජීවිතේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ. අනිත් අය ඔක්කොම මේ මොහොතේදී ජීවිතයේ භුක්ති විඳින්න හැදුවට සතුටෙන් ඉන්න හැදුවට ගොඩනගන්න හැදුවට ගොඩ එන්න හැදුවට ටික කාලයකින් හරියට නිකන් අපි කියනවා සෝඩ බෝතලයක් අරපුවා මේකේ සැර තිබුණා ඒක නැතුව ගියා වගේ ඒක ඇතුලේ තිබිච්ච ඕනකම ශක්ති ප්‍රමාණය එන්න එන්න හීන වෙලා යනවා. එහෙනම් මේ ශක්ති ප්‍රමාණය හීන වුණොත් මිනිස්යාගේ ජීවිතය ශක්ති ප්‍රමාණය ඇදලා ගන්න අවශ්‍ය කරන බලවේගයේ කොතනද තියෙන්නේ කියනది අපි දැනගන්න ඕනේ. පළවෙනි දේ තමයි මේ ආලෝකය නැත්නම් මේ මොහොතේදී මේ ඉරින් ලැබෙන්නා වූ අවරශ්මි මේ අවරශ්මිය තුලින් අම්මේ තාත්තේ පුතේ දුවේ සෝල කියන එනර්ජි එක නැත්නම් මේ ආලෝකය තුල තියෙන එනර්ජි එක ඇදලා ගන්න අපි දැනගන්න ඕනේ. ඒ නිසා මේ ශක්ති ප්‍රමාණය එක මිනිස්සෙකුට එක වෙලාවක් විතරයි එනර්ජි වෙන්නේ. ඊට පස්සේ ඒක ඕනට වඩා හම් වැඩි වුණොත් කාර්ය ඒක තෙහෙට්ටුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ මිනිස්සයා දැනගන්නට ඕනේ කොහොමද මේ ඉරෙන් ලැබපු ශක්ති ප්‍රමාණය වගේම මේ එයා එක තුලින් මේ පරිසරය තුල තිබෙනා වූ මේ සුලන් රොද ඒක ඇතුලෙන් කොහොමද මිනිස්සේ ශක්ති ප්‍රමාණයක් ඇදලා ගන්නෙ කියලා ප්‍රාණ කියන දේ ඇදලා ගන්නෙ කොහොමද රුවා මේ ශක්තිය බලය ඇදලා ගන්නෙ කොහොමද කියලා මිනිස්සයා ඉගෙන ගන්න. එතකොට දැන් ඒක ලැබුණොත් ඊට පස්සේ ශක්ති ප්‍රමාණයක් තියෙනවා මේ පොළවේ Earth එකේ. මේ පොළවේ තියෙන ශක්ති ප්‍රමාණය කොහොමද උරලා ගන්න. එතකොට ඉර තුලින් එන ආලෝකයෙන් ඇදලා ගන්න ශක්තියක් සුලම් තුල තියෙන ආශ්වාස ප්‍රාශ්වාස කිරීම තුල තියෙන ශක්තියක් ඒ වගේම පොළොව තලින් ලැබෙන ශක්තියක් මේ පොළොව තලයේ තුලින් අප ජීවත් වෙද්දී උරලා ගන්න. ඒනිසාරත්‍රනම් තාත්ති පුතේ දුවේ මේ ශක්ති ප්‍රමාණයන් තුළම උරලා ගත්ත ගමන් මිනිසයාගේ ජීවිතය ප්‍රාණවත්ය දුවන්න පුළුවන්. නමුත් ජීවන හුස්ම මිනිසයාට දෙන්නේ දෙවියන් වහන්සේ. එතකොට අපිට ඉරෙන් බලය ගන්න ස්වභාවික සුලං වලින් බලය ගන්න මේ මහ පොළවෙන් බලය ගන්න ඔබට මට ඕනකමක් තිබුණොත් තිබුණත් ජීවන හුස්ම දෙවියන් වහන්සේ දුන්නොත් විතරයි ඔබට මට ජීවත් වීමේ අයිතිය තියෙන්නේ. ඒ නිසා මේ පොළොතලේ මොනතරම් ප්‍රශ්න බාධක කම්කරු වේදනාවන් ආවත් දෙවියන් වහන්සේ තුල ඔබ ඉඳගෙන ශක්තිය ලැබුවොත් දේව බලයේ දේව අනාවරණය තුල ජීවත් වුණොත් විතරයි අම්මේ තාත්තේ පුතේ දුවේ හෙට දවස වෙනකොට සාර්ථක දිවි පෙවතක් ගත කරන්න ඔබට මට ශක්තිය ලැබෙන්නේ. ඔබත් මාත් ලබන දේ හදන දේ
ගොඩනගනදී ඉතුරු වේවි. ඇයියේ දෙවියන් වහන්සේ ඔබ මා ජීවතුන් අතර ඉන්න කාලෙත් බලාගනිවි. ඔබ මා ජීවතුන් අතර නැති කාලෙත් ඒක බලාගනිවි. එහෙනම් දෙවියන් තුළ සාර්ථකත්වයක් ගත කරන්න ඔබට වරම් පතනවා. ජීසුස් කියයි.